साधु 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 नमस्कार वेवा बुद्धुरुवनट समदा बुद्धुहिमि शरणयामि नमस्कार वेवा धम्रुवनट समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरणयामि साधु 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 अपगे गुरुदेवोत्तम कल्याण मित्र गौरवनीय पिंगत ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සාදු 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 ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්තුනි අපි හැම කෙනෙකුගේම ඉරණමක් තියෙනවා ඒ තමයි මරණය අපි හැම කෙනෙකුගේම මරණය कोई आकार कोई विधियट कोतनदी कोहम वेद කියලා අපි කිසි කෙනෙක් දන්නේ හැබැයි මරණය වෙද්දී අපි මේ සියල්ල එක මොහොතකින් අතාරිනවා අපේ ඥාතීත මිත්‍රාදීන් අපේ දූ දරුවෝ අපේ දීපල වස්තු අපේ තනතුරු නම්බුනාම අපේ සියලු දේ මේ ශරීරයේ යම්තාක් දේවල් ඇත ඒ සියල්ල एक मुहूर्तकिंग अपि अतारिनवा अपे बलापरत्तु सियल्ल एक मुहूर्तकिंग अपि अतारिनवा मे मरणेट पत्तेदी अपि मोन बलापरत्तुवක කොම හිටියත් ඒ මරණය විසින් ඒ සියල්ල අතාරිනවා ඒ නිසා අපිට අංශු මාත්‍රික දෙයක් මේ ලෝකයෙන් යනකොට අරගෙන යන්න හම්බෙන්නේ මේ ලෝකේ අපි අල්ලාගත් කිසි දෙයක් අපිට අරගෙන යන්න හම්බෙන්නේ නැහැ සියල්ල මොහොතකින් අතාරිනවා හැබැයි අපි මරණයටපත් වෙද්දී අපි කලින් සූදානම් වෙලා තිබ්බේ නැත්තම් මරණය මේ විදිහට ඒවි කියලා කලින් සූදානම් කරලා හිත පුරුදු කරගෙන තිබ්බේ නැත්තම් අපිට ගොඩාක් ශෝක කරන්න වෙයි ගොඩාක් තැවෙන්න වෙවි ගොඩාක් පසතැවිලි වාසය කරන්න වෙයි එක මරණේ මොහොතේ මරණ මොහොතේ මරණයට මුහුණ දීම සම්බන්ධයෙන් දෙක මරණින් මත්තේ අත්ව නිරණම සම්බන්ධයෙන් ගොඩාක් තැවෙන්න වේවි ඒ නිසා අපි නිතර දෙවේලේ සිහි කළ යුතුයි මරණය ගැන මේ සියල්ල මොහොතකින් අපිට අත්හරින්න වෙනවා කියලා අපි හොඳට සිහි කරන්න ඕනේ ඉතින් අද අපි මරණය ගැන මරණයේ අභියස අත්විඳින දේ මිනිස්සු ගැන මරණයේ අභියස කුමක් කළ යුතුද ගැන අපි ගොඩාක් දහම් කරුණු ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ අද. ඉතින් අපේ අද සදාම් දේශනාව සඳහා ආමාදාර සදාම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ පින්වත් යමුනා වඩුතන්ත්‍රී සහ සංජය වඩුගේ යන මහත්මීන් විසින් මීට වසර 16කට පෙර මිය පරලොව ගිය අමරසිරි වඩිතන්ත්‍රී පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත් පෙබරවාරි 1 වන දින. ඒ කියන්නේ අද දවසේ උපන් දිනේ සමරන පියාරා වඩුතන්ත්‍ර දිනේට ආශිර්වාදයේ පිණිසත් රිවින් වඩුගේ සහ රිවිනික වඩුගේ යන දරුවන් ඇතුළු සියලුම දරුදැරියන්ට ආශිර්වාද කිරීම පිණිසත් ගෞතම බුදුසසුන තුළ සනාතන රැකවරණය ලැබීම පිණිස මේ පින් උපකාර වේවා කියන අදහසින් මේ සදාම් දේශනාව සඳහා දායකත්වයේ දරුවා මොනතරම් පින්පුරාගෙන හිටියත් මොනතරම් කුසල් දහම් රැස් කරගෙන හිටියත් මොනතරම් අවබෝධයකටපත් වෙලා හිටියත් අපි සියලු දෙනාගේ අවසාන ඉරණම මරණය බුදුරජාණන් වහන්සේත් පිරිනොම් පෑවා ධාතුන් වහන්සේලා අනාගතයේ ධාතු පරිනිර්වාණයත් වෙලා යනවා රහතන් වහන්සේලා මහා බලගත් 이르දී පදකෝ රහතන් වහන්සේලා පිරිනොම් පෑවා. මහා බලගත් රජවරු පවා කලුරිය කළා. සක්විති රජවරු අනන්ත අප්‍රමාණ මේ ලෝක ධාතුව තුල පහළ වුණා. ඒ සියලු සක්විති රජවරුත් කලුරිය කරලා අවසන් වෙලා ගියා. අපේ මේ ජීවිතේ සුවල්පයයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ ලස්සන උපමාවක් වදාලා මරණේ. सारिपुत्त महारातन्ना से वदाला महासागरे वेलिला वेलिला एंगिली पुरुकक तेमागन्न बेरि वेन्न मे महासागरे वेलिला यनवा एच्चरट वतुर हिंदे एंगिली पुरुकक तेमागन्न वतुर पोदक नेति वेन्न हिंदेනවා මේසා අනිත්‍ය වෙලා යන ආපෝ ධාතුව ජලය මෙච්චර අනිත්‍ය වෙලා යනවනම් මේ ශරීරයේ තියෙන ආපෝ ධාතු ටිකක් මේ ස්වල්පයක් වූ ආපෝ ධාතුවක් ස්ථිරයි සදාකාලිකයි කියලා කොහොම හිතන්නද කියලා අහනවා. මේ මා බිල්ඩින් පවා මා පෘථුවිය පවා ගෙනගෙන අලුත් නැති දැලිත් නැති වෙලා යන්න සුණු වෙසුණු වෙලා යනවා. අවසන් වෙලා යනවනම් ඩෙන්ගිත්තක් වෙච්ච මේ ශරීරයේ තියෙන කෙස් ලොම් නියද සම්මාස්නහර ඇටමැටි මිදුළු ටික ස්ථිරයි සදාකාලිකයි නොමරී තියෙනවා කියලා කොහේ හිතන්නද? वाते हमागन गिरा सैड सुलंग सुली सुलंग हमागन गिरला सुलंगत अवसंगला यानवा मे आश्वास प्रश्वास हदिच मे शरीर आश्वास प्रश्वास साइमगतीन हुस्म टिका वाते टिका स्थिरई सदाकालिक केलकियन्ने कोहोमद බලන්න මේ අපේ ජීවිතේ අපට අත්වන ඉරණම මරණයේ අභියසට යද්දී මිනිසුන්ට අත්වන දේ මිනිස්සු මරණාසන්න වෙද්දී ඒ මිනිස්සුන්ටම පේනවා තමන් කරපු දේවල් තමන් කියපු දේවල් තමන් හිතපු දේවල් ආනුන්ට කුඩු කේරුකම් කරපු හිටපු අය අවසාන කාලේ පාපොච්චාරණේ කර කර අහෝ මට මොකක් වෙයිද මම මේවා කෙරුවා මෙව්වා කෙරුවා කියලා තැවි විඳෝ මැරෙනවා සමහරව බලන්න වත්ත වටේ කැරකි කැරකි ඉඩ කඩම් මායින් වලට රණ්ඩු සරුවල් වෙවි වත්තේ පොල් ගණන් කර කර හිටපු ආච්චිලා මරණ මංචකයට ගිහිලා කුණු වෙලා මැරෙනවා බලන්න මල මූත්‍ර ගොඩේ ඇදගෙන වැටිලා ඇස් පේන්නේ නැහැ කන් ඇහෙන්නේ නැහැ කතා කරගන්න බෑ අතපය වාරු නැහැ කන්න බොන්න දෙයක් නැහැ උදව්වට කවුරු කෙනෙක් නැහැ කිසි කෙනෙක් නැතුව පණ පිටින්ම ඇඟේම පණුව ගහලා සමහර වෙලාවට අසුචි මල මූත්‍ර ගොඩේ හේම වැටිලා විඳු මැරිලා යනවා බලන්න මරණය අපි ඔක්කොටම උරුමයි මෙවැනි මොහොතක මල මූත්‍ර ගොඩේ ඇදගෙන වැටිලා ඇඟ පුරා පණුව ගහලා මෙයා මේ ධර්මයකුත් පුරුදු කරන්නේ නැතුව මෙහෙම වාසය කරපු කෙනෙක් මොන කල්පනාවක් තුළද දැන් වාසය කරන්න කියලා හිතන්න එයාට අත්විච්ච ඉරණම බලන්න කල්පනා කරන්නේ මගේ දරුවෝ හිටියා මට ගොඩාක් උපකාර කරන දරුවෝ හිටියා දරුවන්ට මම ගොඩක් උපකාර කළා දැන් දරුවෝ මං ගැන බලන්නේ මං උන්ට වෛර කරනවා මං උන්ට ක්‍රෝධ කරනවා මං ජාති පාලි ගන්නවා ආරකුන් වත්තේ ඉඩකඩ අල්ලගත්තා මං ඕකුන්ට නයික් පොළගේ කරේලා එනවා පාලි ගන්න ආරකුන්ට මගේ යහතින් ඉන්න දෙන්නේ මැරිලා හරි මලයක්ෂණියක් කරේ වෙලා මං එනවා පාලි ගන්න මේ වගේ අදහස් හිත තුළ පුරෝගෙන තරහ ක්‍රෝධ මාන එකට එක කෙරෙන් පලිගැනේ හිත තුළ පුරෝගෙන අසුචි ගොඩේම වැටිලා කුණු වෙලා පණුව ගහලා හිත තුච්ච වෙලා නීච වෙලා කලින් තමන් කරපු පව්කම් මතක් කර කර හිත පීඩාවෙන්ම දුකසේ මරණය ආවේස විඳවන මිනිසු කොච්චර ඉන්නවද හොඳට හිතන්න අපට අත්වන ඉරණම කොයි වගේ වෙන්න පුළුවන්ද මිනිසුන්ට මානසිකව මේන පීඩනය තමන් ලෝකෙන් ගොඩාක් දේවල් බලාපොරොත්තු වුණා. නමුත් තමන් බලාපොරොත්තු කිසි දෙයක් ලැබුණේ නැහැ. තමන් බලාපොරොත්තු වෙච්ච දේ තමන්ට නොලැබෙනකොට මිනිසුන්ට හිතෙනවා මට මේ ජීවත් වෙනවට වඩා මැරෙන්නේ කොහොඳයි. ගෙන තියාගෙන මැරෙන්න මිනිස්සුන්ට හිතෙනවා කියලා කියන්නේ. ගෙන්නගෙන අපි ඔක්කොම දන්නවා. ගෙන්නට පිච්චෙද්දී අනන්ත අප්‍රමාණ දුකක් විඳවන්න තියෙනවා කියලා අපි ඔක්කොම දන්නවා. වෛරයක් හිතේ තියාගෙන, ක්‍රෝධයක් හිතේ තියාගෙන, මාන්නයක් හිතේ තියාගෙන, ලැජ්ජාවක් හිතේ තියාගෙන ඊළඟට තමන් කරපු පාප කර්ම ටිකක් මතක් කර මේ ලෝකේ ජීවත් වෙනවට වඩා හොඳයි මැරෙන එක කියලා ගින්නට පැනලා ගිනි තියාගෙන මැරෙන්න ලෑස්ති වෙලා කොච්චර මිනිස්සු ඉන්නවද හොඳට බලන්න මරණයේ ආවියස මිනිස්සු කොච්චර විඳවනවද කියලා හිතන්න හොඳට බලන්න තමන්ගේ අතින්ම තමන්ම සීවිදී නසාගෙන මැරෙන්න ඕනේ කියලා මිනිසුන්ට හිතෙනවා මිනිසුන්ට හිතනවා මං දැන් ජීවත් වුණා ඇති දැන් මං යන්න ඕනේ මට මෙහෙක ඉන්න බෑ මට පීඩයි මිනිසු මං ගණන් ගන්නෑ මට හොඳ තැනක් තිබුණා ඒ තැන අහිමි වෙලා ගියා ආවල් කෙනා තව මට වැරද්දුවේ මං ඔකගෙන් පලි ගන්න යනවා ආයෙත් මං එන ඔකගෙන් පලි ගන්න කියලා අදහසින් මිනිසු මෙරි පලි ගන්න ක්‍රෝධ කර ක්‍රෝධ හිත උපද්ද යනවා මේ මිනිසුන්ට දා මාත්‍රයක් නෑ ඇතැම් විට කෙනෙක් ධනංජානි බමුණ බලන්න. ඒ කාලේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ නිතර දෙවේලේ ළඟට ගිහිල්ලා කියනවා මගේ යාළුවා මම උදව් කරන්න ඕනේ කියලා. ගිහින් කියනවා ධර්මයේ හැසිරෙන්න. අපිට උඩ වෙලාවක් නැහනේ. අපිට ගෙවල් දොරවල් වල වැඩ. ධර්මවල හදා ගන්න තියෙනවා. ඔබ වහන්සේ නම් නිදහස් වෙලා ඉන්නේ. අපිට එහෙම නැහැ. අපිට රාජකාරි ගොඩාක් තියෙනවා. අම්මා තාත්තා ගැන බලන. ඔබ වහන්සේ අම්මා තාත්තා ගැන බලනවා නා. ඔබ වහන්සේ අපේ දරුමල්ලෝ ගැන බලනවා නා. අපිට ධර්මයේ හැසිරෙන්න පුළුවන්. කේකේ හිටියා. අන්තිම වෙලාවේ බලන්න වෙච්චදී. අන්තිම වෙලාවේ මෙයා පාප කර්ම ගොඩාක් රැස් කරගෙන අවසාන මොහොතේ නිරේ ගිනිදල් පේන්න පටන් ගත්තා. වෙලාවට එදා සාරිපුත්ත මහ රහතන් වහන්සේ හිටියා. නිරේට යන්න ඔන්න මෙන්න තියෙද්දි සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩම කරලා ආවා. නිරේ ගැන හොඳට තොරතුරු පෙන්නවා. දැන් නිරේ පේනවා මෙයාට. ගිනිදල් පේනවා. යමපල්ලු පේනවා මෙයාට. අවසාන මොහොතේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ නිරේද හොඳ තිරිසන් ලෝකෙද හොඳ කියලා ආවා. තිරිසන් ලෝකෙ ගැන කිව්වා. තිරිසන් ලෝකෙ හොඳයි කිව්වා. බලන්න අපි තිරිසන් ලෝකෙ ගැන කියපුවාම අපිට ගොඩාක් බයක් තියෙනවා අපි තිරිසන් ලෝකයයි කියලා. තව බලන්න තිරිසන් සතෙක් මව කුසේ ඉන්නකල් මව කුස තුල ආරක්ෂාවක් ඇතුව ඉන්නවා. මව කුසෙන් බිහි වෙච්ච ගම ඒකට හැමතිස්සෙම මරණේ දොරටුව. ඒකට හැමතිස්සෙම මරණේ බිය කොයි වෙලාවෙ මොන සතෙක් ආහාරයට ගනිද්ද දන්නේ කොයි වෙලාවෙ මොන අනතුරකටපත් වෙයිද දන්නේ වැස්සෙන් අනතුරු ගෙන්නෙන් අනතුරු සුළුසුලන් වලින් අනතුරු නොයෙකුත් ආකාරයෙන් සත්තුන්ගේ පහර කෑම වලින් අනතුරු මොන අනතුරකටපත් වෙයිද දන්නේ බලන්න ඒ තිරිසන් ලෝකෙ ගැන කියද්දි තිරිසන් ලෝකෙට යන්නේ කැමති වුණා නිරීත වෙදී වටන තිරිසන් ලෝකෙ කියලා තිරිසන් ලෝකෙ ගැන විස්තර කියලා ප්‍රේත ලෝකෙ ගැන කියපුවම ප්‍රේත ලෝකෙ හොඳයි කිව්වා ප්‍රේත ලෝකෙ ගැන විස්තර කියලා මනුස්ස ලෝකෙ ගැන කියපුවාම මනුස්ස ලෝකෙ හොඳයි කිව්වා මනුස්ස ලෝකෙ ගැන විස්තර කියලා දෙවියන්ගේ ලෝකෙ ගැන කියපුවාම දෙවි ලෝකෙ හොඳයි කිව්වා. දෙවියන්ගේ ලෝකෙ ගැන විස්තර කියලා බඹලෝ ගැන විස්තර කියපුවාම බඹලෝ හොඳයි කිව්වා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාළා එහෙනම් දැන් හොඳට මෛත්‍රිය වඩන්න කිව්වා. මෛත්‍රී භාවනාව හොඳට පුරුදු කරලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ අපව වැඩම කළා. මෙයා කලෝදී කළා බඹලෝ උපන්නා. නිරේ යන්න හිටපු එක්කෙනා බඹලවට අරගෙන ගියා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ අවසාන මොහොතේ බලවත් කර්මයක් ඉපැද්දෙව්වා. බලවත් පිනක් ඉපැද්දෙව්වා. එදා සාරිපුත්ත මහ රහතන් වහන්සේ හිටපු නිසා ධනංජානි බමුණ බේරුණා. අද කී දෙනේ ගිනිදල් පේනවා කි කෑ ගහනවාද? මරණින් මත්තේ කොහේ යන්න වෙයිද දන්නේ කියලා කෑ ගහ. බලන්න JVP කාලේ මිනිස්සු මොනවා හිත මැරෙන්නේ නැද්ද? පිටිපස්සෙන් බටයක් යවලා එය ඇතුලේ කටුකම්බිය යවලා බටේ හිමීට අරගෙන කටුකම්බිය අදිනවා මිනිසු මොන තරම් විඳවන්නද කණේ උල් ගහනවා කණේ යකඩ ඇන ගහනවා මිනිසුන්ට වද දීපුවා අනන්තයි මේ වදදී මිනිස්සු වද විඳෝලා මැරෙනවා එයා සසරේ කර්මයක් එකට රැස් කරගෙන සසරේ එක්කෙනෙක් ඇන ගහනවා කනට මැරෙනකන් එයාට වද දෙනවා තව එක්කෙනෙක් එකට කර ගහනවා ආත්ම භාව ගණනාවක් මරණේ විපාක මෙයා මරණේ ගැන දුක් වෙනවා කිසි කෙනෙකුට වැටහීමක් නැහැ මේ කර්මයෙන් බේරෙන්න ඕනේ මරණ වේදනාවෙන් අපි බේරෙන්න ඕනේ මරණයේ අභියස අපට විඳවන්න තියෙන දුක් පීඩාවෙන් බේරෙන්න ඕනේ එක ජීවිතයක අපි සත්තු මරලා මනුස්ස ඝාතන කරලා මිනිසුන්ට වද දීදී මිනිසු මරලා අපි ඊළඟ ජීවිතේ පතනවා නිවන. අපි පතනවා මේකෙන් ගැලවීමක්. අපිට ලේසි නෑ. අර කර්මය හරස් වෙනවා. ඒ කර්මය හරස් වෙලා අපිට නොයෙකුත් වද දෙනවා. අමාරුවෙන් දුකසී අපිට බේරෙන්න අවස්ථාවක් තියෙන්නේ. අපි ධර්මයේ පුරුදු කරන්න ගියත් අපේ පිටිපස්සේ අපි කරගත්ත කර්ම පොදිය පිටිපස්සෙන් එනවා අපට විඳවන්න සකස් කරගදී. මව කුසේ උපදින දරුවන්ගේ මව කුසින් එළියට එන දෙන්න නැතුව කී දෙනෙක් අම්මලා දරුවන්ව මව කුසේදීම ඝාතනය කරනවාද? හොඳට හිතන්න. තප්පරයකට මේක තප්පරයකට ලෝකෙ කී දෙනෙක් මව කුසින් දරුවා හින් කරනවාද? කොච්චර ගබ්සා කරනවාද? මව කුසින් එළියට එන්නේ දරු සිඟිත්තට අවස්ථාවක් නැහැ. මරණින් මත්තේ කොයි ලෝකයකට යනවාද? මොනව කරනවාද? සමහරට කල්ප ගානක් නිරේ පැහිලා අප්‍රමාණ දුකක් විඳලා ඉන්නේ. එක්ක තිරිසන් ලෝකේ සත්තුන්ට ආහාරයක් වෙවි ඉඳලා සුගතියකට යආගන්න ඉන්නේ. එන්න දෙන්නේ නැහැ. එන්න අවස්ථාවක් නැහැ. ආපහු මරලා දානවා. ආපහු තැනටම එක්ක යනවා. කර්මානුරූපව අදාළ තැනකට යනවා. මරණය හැම කෙනෙකුටම පොදුයි. මරණය අපි සසරේ කරගත්තදී අපි මේ ජීවිතේ මේ හොඳට සුවසේ ඉන්න ධර්මයේ හැසිරෙන්න කියලා හොඳට plan කරනවා. මෙන්න එක මොහොතයි තප්පරයයි මරණය එනවා ඉස්සරහට. ඇයි සසරේ කරගත්ත කර්මය. අපි යනකොට බෝම්බේ පිපිරෙන්න සූදානමින් ඉන්නවා. සසරේ කර්මය අපේ ඉස්සරහට ඇවිල්ලා අපි කර්මානුරූපව ලස්සනට බෝම්බි ළඟටම යනවා. අවියාවුද ඉස වෙනවා. අපි අවියාවුදී ළඟට යනවා. ඇක්සිඩන්ට් එකක් වෙන්න, අනතුරක් වෙන්න, වාහනයකට යට වෙන්න, බෙල්ල ගැලවිලා යන්න, අතප්පයක් කැඩිලා කුඩු වෙලා යන්න මේක. මුළු ශරීරයේම මස් වැදලි ගොඩක් බවට පත් වෙන්න, අනතුරකටපත් වෙන්න අපි ඉස්සරහට යනවා. කර්මයේ පස්සෙන් එනවා. අපි ඒකට ගොදුරු වෙනවා. එක වතාවක් නෙවෙයි. අපි මේ සසරේ කරගත්ත කර්ම විපාක 10000 වතාවක් අපේ පස්සෙන් පන්න මරණ වේදනාව අපිට ගෙනත් දෙනවා. මරණයේ වේදනාවක් කියලා අපිට තේරෙන්න මාරාන්තික වේදනාව දැනෙන්න ඒ මොහොතටම අපිට යන්න වෙනවා. අපිට කෙනෙක් දිහා බලලා අපි තීරණය කරනවා. රෑ බලද්දී රෑ නිදාගත්ත කෙනා උදේ බලද්දි නෑ. එයා මැරිලා. අපි හිතනවා එයා වාසනාවන්ත මරණය. එයාට දුකක් දෙනුනේ නෑ. එයාගේ මනසේ කොච්චර වේදනාවක් එයා විඳිනවද කියලා අපි දන්නේ. එයාගේ සිහි කල්පනාව තුළ මොනෝ හිත එයා මැරුණද කියලා අපි දන්නේ. අපට එන්න තියෙන පීඩනය, මාරාන්තික පීඩනය තව ඉදිරියට අපිට තියෙන්නේ. ඒයි අපට මේ සියල්ල එක මොහොතකින් අතාරින්න වෙනවා. අපි ආදරයෙන් වැළඳ ගන්න. අපි ආදරයෙන් තමන්ගේ ජීවිතය කියලා හිතාගෙන ඉන්න. තමන්ගේම ආදරණීය දරුවෝ මොහොතකින් අපි අතාරිනවා. ඒ දරුවා ගැන අපිට හිතන්නවත් හම්බෙන්නේ නැහැ. මිනිස්සු දරුවෝ ගැන ආසාවෙන් මැරිලා දරුවා දාලා යන්න බෑ කියලා ආව ප්‍රේතීන් ලෝකේ ඇවිල්ලා. ප්‍රේතීක් වෙලා අර දරුවගේම කුස ඇතුළට රිංගගෙන විඳවනවනේ. මරණේ මාරාන්තික වේදනාව එවෙලෙ දාලා යන්න බෑ කියලා අතාරින්න බෑ කියලා අල්ලගත්ත කෙනා ආපෝ අමනුෂ්‍යෙක් කියලා ඇවිල්ලා විඳෝ ඉන්නවා. කොච්චර විඳවිල්ලක් විඳවනවද කියලා බලන්න. ධර්මයක් පුරුදු කරගන්න නැති ජීවිතේට මොන තරම් අනතුරු ගොඩක්ද? ධර්මයක් නැති ජීවිතේ කොච්චර විඳවන්න තියනවද? හොඳට කල්පනා කරන්න. හොඳට හිතන්න. බලන්න. තමන්ගේ ආදරණීය බිරිඳව තමන්ට අතාරින්න වෙනවා. එක මොහොතකින් අතාරින්න වෙනවා. තමන්ගේ ආදරණීය දෙමව්පියන්ව එක මොහොතකින් අතාරින්න වෙනවා. තමන්ගේ දරු මොණුබුරෝ සියල්ල එක මොහොතකින් අතාරිනවා. ආයි ඥාති නෙවෙයි. ආයි සසරේ කවදා කොතනදී ආදරයෙන් වැළඳගත් කෙනා ආය මොන ගැවිදන්නේ. කර්මය හරස්සලා එක්ක අපි නිරේට යනවා. කර්මය හරස් වෙලා එක්ක ප්‍රේත ලෝකෙට යනවා. කර්මය හරස් වෙලා එක්ක අපි නිරේත තිරිසන් ලෝකෙට යනවා. අපි කවදා කොතනදී කොහොම මුණ ගැහුවේද කිසිම දෙයක් කිසිම තොරතුරක් නැහැ. හිස් සතියම අපි යනවා. බලන්න මේ සසරේ අම්මා තාත්තා නොවිච්ච කෙනෙක් නොවෙන්නේ මේ සසරේ. හැම කෙනෙක්ම අපේ අම්මා වෙලා තියෙනවා. හැම කෙනෙක්ම අපේ තාත්තා වෙලා තියෙනවා. හැම කෙනෙක්ම අපේ ස්වාමියා වෙලා තියෙනවා. හැම කෙනෙක්ම අපේ බිරිඳ වෙලා තියෙනවා. හැම කෙනෙක්ම අපේ දරුවෝ වෙලා තියෙනවා. අපි සසරේ කොච්චර විඳවන්නේ නැද්ද? මාරාන්තික කොච්චර විඳවන්නේ නැද්ද? මිනිසුන්ව ගල් ගහලා මරනවා. ඒ ගල් ගහද්දි මිනිස්සයාගේ තමන්ට එන වේදනාවයි තමන්ව මරනවා තව පිරිසක් කියලා තමන්ට දැනෙද්දී තමන්ට හිතට එන ක්‍රෝධය, තමාගේ හිතේ තියෙන වෛරය, තමාගේ හිතේ තියෙන පලිගැනීම, තමාගේ හිතේ නොසන්සිඳිච්ච බව, ඒ තුලින් තමා මානසිකව විඳවන විඳවිල්ල කායිකව එක පැත්තකින් මානසිකව තව පැත්තකින් මහා ඊර්දි බල ඇති සාරිපුත්ත මහ රහතන් වහන්සේ අවසාන මොහොතට එද්දී උන්වහන්සේගේ තිබිච්ච මහා ඊර්දියකින්වත් උන්වහන්සේට නවත්තන්න බැරි වුණා. කර්මයේ හරස් වුණාට පස්සේ අපිට අපේ කර්ම පොදිය හරස් වෙද්දී කර්මයේ විසින් අපිව යටපත් කරද්දී මාරාන්තික වේදනාව විස අපිට මොනව විඳවන්න වේද? බලන්න චිත්ත ගෘහපතිතුමා ධර්මයේ පුරුදු කරගත්ත ගිහි ශ්‍රාවකයෙකුගේ චරිතේ චිත්ත ගෘහපතිතුමා මරණාසන්න වුණා. මරණාසන්න වුණාට පස්සේ මේ තනකොළ වලට අධිග්‍රහිත දෙවිවරුත්, වනස්පතීන්ට අධිග්‍රහිත දෙවිවරුත්, රුක්ෂයන්ට අධිග්‍රහිත දෙවිවරුත්, බෝමාට දෙවිවරු ඔක්කොම චිත්ත ගෘහපතිතුමා වට කරගත්තා. වට කරගෙන කියන්න ගත්තා, අනේ සිටුතුමනි, ආපහු වෙන්න කොහෙවත් යන්න එපා. ඔබ වහන්සේ හොඳට සිල් රැක්කා. ඔබ වහන්සේ සක්විති පදවිය පතන්න. අපි හොඳට ධර්මයේ දන්නවා. අපි ධර්මයේ ඉගෙනගෙන තියෙනවා. ධර්මයේ තුල තියෙනවා සිල්වත් කෙනෙක් යම් පැතුමක් කරනවා නම් බොහෝ යහපතක් හදනවා. ඒ කියන්නේ මේ පතන දේ එනවා. ඒ නිසා ඔබ හොඳට සිල් රැක්කා. ඔබ සක්විති පදවිය පැතුවොත් අපට බොහෝ උපකාරයි. ඒ නිසා සක්විති පදවිය පතන්න. චිත්ත ගෘහපතිතුමා කියනවා, දෙවිවරුනේ, ඒකත් අනිත්‍යයිනේ. ඒ සක්විති උනත් අනිත්‍යයි, අස්තිරයි, ඒව අනාත්මයි. තමාගේ වශයෙන් පවත්න්න බෑ. ඔය කියන්නේ පාක පළක් නෑ. අතාරින්න ඕක. එතකොට චිත්ත ගෘහපතිතුමා වටේ රැස්ලා හිටිය මිනිස්සු, ගෙදර පිරිස, එයාලා කියනවා, ගෘහපතිතුමනි, මේ අවසාන කාලයේ සිහි පිහිටව ගන්න. ඇයි මේ නන්දඩවන්නේ කියලා? චිත්ත ගෘහපතිතුමා, මං ඔබලට නෙමෙයි කිව්වේ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? සියල්ල අනිත්‍යයි, ඒකත් අතාරින්න වෙනවා, මේකත් අතාරින්න වෙනවා කියලා. මේ ඔක්කොම දුකයි, තමාගේ වශයෙන් පවත්න්න බෑ කිය මේ කියන්නේ. මොකද්ද මේ කියන්නේ කියලා? ඒ ඔබට නෙමෙයි කිව්වේ. දෙවිවරු මට ඇවිල්ලා කියනවා, ගෘහපතිතුමනි, ඔබ සීලයේ හොඳට රැකගෙන ඉන්නවා. සිල්වත් කෙනාගේ බලාපොරොත්තු ඒ අයරින් මිටු වෙනවා. ඒ නිසා හොඳට සිහිය පිහිටව ගන්න. ආපහු එන්න සක්විති රජ කෙනෙක් කියලා අපට යහපත හදන්න කියලා. චිත්ත ගෘහපතිතුමා කියනවා, මම මේ දෙවිවරුන්ට තමයි කිව්වේ මේ එකත් අනිත්‍යනේ, එකත් පළක් නෑනේ, එකත් දුකක්නේ, ඒකත් තමාගේ වශයෙන් පවත්න්න බෑනේ, අනාත්මයිනේ, ඒකත් අතාරින්න වෙනවනේ කියලා මං ඒ දෙවිවරුන්ට කිව්වේ කිව්වා. එතකොට ඒ ගෙදර හිටපු පිරිස කියනවා, චිත්ත ගෘහපතියා වටේ හිටපු පිරිස කියනවා, අනේ ඔබ මහා ගුණවතෙක්, ඔබ මහා නැනවතේ, අනේ අපටත් අවවාදන ශාසනා කරන්න. බලන්න, මරණ මංචකයට යන කෙනා හොඳට හිත හදලා මරණ මංචකයේ තුල එයාගේ ජීවිතය හොඳට සාර්ථකව හදලා එයා කියනවා, චිත්ත ගෘහපතිතුමා කියනවා, උපාසකවරුනි, හොඳට බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඒ භාග්‍යවතුන් වහන්සේ ගුණයක් ගාන විස්තර කර කියනවා, සරණ යන්න, ධර්මයේ සරණ යන්න, ශ්‍රාවක සංඝරත්නයේ සරණ යන්න, සීලේ පිහිටන්න. ඒක තමයි පිහිට පිළිසරණ. මරණ මංචකයේ ඉඳලා ඔබට පුළුවන් නම් ඔබ වටේ කැරකි ඉන්න කෙනාට, ඔබ වටේ ඉන්න කෙනාට කියන්න, ඔබ බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ. දැන් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි මහා පඬිතකම් කියන්නේ ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ සරණ යන්න. එයා බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් එයා ඉතින් ඔක්කොම කරගන්නවා. එතන පිහිටෙව්වා. බලන්න එයාගේ නුවණ. ඔබ මරණ මංචකයට යද්දී ඔබ වටේ පිරිස රැස්සෙලා කො තනිය අපිව දාලා යන්න එපා. මාව දාලා යන්න. අනේ අම්මේ දාලා යන්න එපා. අපිව දාලා යන්න එපා. අපිත් එක්ක ඉන්න අනේ ඉන්න කියලා ඔබට යන්න හම්බෙන්නේ. බලන්න දෙවිවරුත් අර ගෘහපතියා අනාගාමී වෙලා හිටපු ගෘහපතියා ආයෙදලා ගන්න හැදුවානේ. එතකොට අපි වටේ ඉන්න කී දෙනෙක් අපි ඇදලා ගන්නේද? මරණ මංචකයට ලං වෙද්දී මේගේ ඥාතීන් කාලාන්තරයකට කලින් මේගේ ඥාති තමන් ඉස්සරහ පෙනීටලා කියනවා ප්‍රේතයෝ වෙලා ඉන්නවා ඒගොල්ලෝ. ඇටකට ගොඩක් සමහරලාට. සමහරලාට මස්ලේ ගොඩක්. අසූචි පෙරාගෙන ඉන්න ප්‍රේතයෝ වෙලා ඉන්නවා. ළඟට ගිහලා කියනවා අපි ළඟට එන්න. අපි ළඟට එන්න. මෙයා කැමති වෙනවා. ඔබ හිතලා බලන්න. කාලාන්තරයක් ගියාට පස්සේ ඔබට ඔබේ ඥාතියෙක් වෙන ගහනවා. ඔබට හරි සතුටින් මන්ට මෙයාව දකින්න හම්බුණානේ. මම මෙයාව දැක්කනේ මම ගොඩාක් කාලයක් බලාපොරොත්තු හිටියා මෙයාව දකින්න කියලා. මේ වගේ ඔබේ මියගේ පරණ ඥාතිය ඔබට මතක් වෙද්දී ඔබට පෙනෙද්දී එයාලා කතා කරද්දී ඔබ කෙලින්ම ප්‍රේත ලෝකෙ හිත පිහිටව ගන්නවා. දන්නේම නෑ ඔබ ප්‍රේතීන් අතර. අර දෙවිවරුත් උත්සාහ කළා නම් චිත්ත රූපපතියව ගන්න ඔබේ මියගේ ඥාති ගැන කවර කතාවද? මරණ මංචකයේ අභියස ඔබට තියෙන අමතුරු ගොඩායි. මරණය ගැන ආයයි හිතන්න. හිත හදන්න දැම්ම පටන් ගන්න ඕන දෙයකට මුහුණ දෙන්න ඕන වෙලාවක සියල්ල අතහැරලා යන්න පුළුවන් හිතක් හදන්න. අපි ඔබට සිත් පතනවා. මරණය ගැන මේ විදිහට කල්පනා කළා. ඔබට ඔබේ ජීවිතය සාර්ථක කරගෙන ගෞතම බුදුසසුන තුල සනාතන රැකවරණය ලබන්න ඔබට භාග්‍ය वासना उदावेत्वा साधु 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 අද දවසේ අපි යමාදාර සදාම් දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ පින්වත් යමුනා වඩුතන්ත්‍රි සහ සංජය වඩුගේ යන දෙපළ විසින් මේට වසර 16කට පෙර මිය පරලොව ගිය අමරසිරි වඩුතන්ත්‍රි පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත් පෙබරවාරි 1 වන දින කියන අද දවසේ උපන් දිනයේ සමරන පියාරා වඩුතන්ත්‍ර දිනේට ආශිර්වාද කිරීම පිණිස ත්‍රිවින් වඩුගේ සහ රිවිනක වඩුගේ යන දරුවන් ඇතුළු සියලුම දරුදරියන්ට ආශිර්වාද කිරීම පිණිසත් ගෞතම බුදුසසුන තුළදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් උපකාරවා කියන අදහසිනුත් සියලු දෙවියන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපගේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීමටත් අතීතයේ සිට වර්තමානයේ දක්වාම රට ජාතිය වෙනුවෙන් දිවිපිදු මහා සංඝරත්නයට සහ සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් දායකත්වයේ දරු පින්වතුන්ගේ නමින් අනන්ත සතර පුරාවට මේ පරිලෝකීය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් සියලු දෙනාට මේ බුදුසසුනේ පිටල වේවා කියන අදහසනොත් දායකත්වයේ දරු පින්වතුන් ටෙම්පවල් සිල් දිනාට නන්නයිරින් උදව් උපකාර කළ පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවීසා නිරතුරුතුම් කලන්තරසර ලැබීම් පිණිස චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධින් පිණිස මේ පින් උපකාරවා කියන අදහසනොත් මහමනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සීල ස්වාමීන් වහන්සේලාට අනගාരികා මහණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක සීල දූපුතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීල දිනාට පින් අනුමෝදන් කිරීමට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සීල පින්වතුන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සදාම් දේශනාව සඳහා දායකත්වයේ දරුවා රැස්කල සියලු පින් සක්දේවඳුන් ප්‍රධාන සදෙව්ලෝ වාසී සීල දෙවියන් අනුමෝදන් වෙත්වා ගටිකාර බ්‍රහ්මරාජය ඇතුළු සියලු බ්‍රහ්මයෝ මේ පින් අනුමෝදන් වෙත්වා සියලු දෙවියෝ බ්‍රහ්මයෝ නාගයෝ සැපෙන් සැපයට පත් වෙත්වා සංසාර දුකින් අත මිදෙත්වා සාදු 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 රැස්කල සියලු පින් දායකත්වයේ දරු සියලු පින් උතුම් නමින් අනන්ත සසර පුරාවට මේ පරිලෝකීය සියලු ඥාතීන්ටත් ඒ වගේම රටදැය වෙනුවෙන් දීපිදු මහා සංඝරත්නයට රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා पारलव जीवित सुपत्वा सपवत्वा संसार दुखिंग अतमित्वा साधु 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 अपगे गुरुदेवोत्तम कल्याण मित्र गौरवनीय पिंगत लघु स्वामीनासी प्रधान मामिना वासी रटवासी लोवासी सील पिंग स्वामीनासीलाट अनगारिक पिंगत दरुवंट अनगारिका मेनियन वासीलाट एवगेम मेलबर्न नुवर සිට මේ සදාම් දේශනා පටිගත කිරීම සඳහා බොහෝ සෙයින් කැපවන අපගේ පින්වත් දිල්හාන් ජයතිලක මහත්මයා ඇතුළු පවුලේ සීල දෙනාටත් දායකත්වයේ දරු සීල පින්වතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීල පින්වතුන්ට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සීල පින්වතුන්ටත් ඔබ අප සෑම සීල දෙනාටමත් මේ පින්කසේ අනුමෝදන් වෙත්වා සීල දෙනාට තුනුරුවනේ අනන්ත ආශිර්වාදේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා මෙලෝ ජීවිතේ වාසනාවන්ත වෙත්වා පරලොව සුගති ගාමී වෙත්වා සසර දුකින් අත මිදෙන්නට මේ පින් උපකාර වෙත්වා සාදු 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 සියලු දෙනාට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය